Lifetime Sunrise Prouthi Prakashai Ivovan Subodasanak Prime Time Sunrise Udasana Prouthi Prakashai Samagin Mama Koshila Lianage Prathamen Avadhaniya Puat Siras Talaveta Janapati Ha Pilipina Janapati Athara Nila Sakatcha Ada Kolumba Varaya Nagare Godakirim Avasan Yatitala Pahasukam Samvarthanaya Arambei Sena Vasangate Pilipatava Danuvat Kirimata Krushikarma Departamentuen Vishesha Vadapilivalak Brexit Givisuma Britanniya Parliamentuen Ivatata Agamathi Theresa Mayta Erihiva Vishwasa Bangayak Sena Dalabuan gen Haniyata Patapagabim Pilibada Addirayak Ada Sita Arambha Kirimata News First Sudanam Wagabim Vetagos Me Adhyayane Sidu Karanne Peradeniya Vishwavidyalayada Sahaya Athivayi Badirigu Bahulala Savakarati District Kavala Meadhyayane Sidu Kirimata Niyamitayi Apakandayam Ada Anuradhapura Monragala Ha Ampara Pradeshawala Wagabim Veta Yamata Salasum Kara Thibenawa Me Anuradhapura Pradeshaye Sancharaya Karana News First Kandayame Toraturu Genena Apaniyojita Wasantha Masinghage සබෝ රැසලා බොහෝ ප්‍රදේශවල ඉන්න ගොවි ජනතාව අද දවසේ පරිවිත පීඩාවට පත්ලා ඉන්නේ සේනා දැලපු විශේෂයේ ව්‍යාප්තිය හේතුවෙන්. නමුත් මේ ඇතැම් ප්‍රදේශ පිළිබඳව තවමත් අනාවරණ වෙන්නේ. ඒ වගේම සිදුව තිබෙන හානිය පිළිබඳව තවමත් හරියාකාරව තොරතුරු ලැබෙන්නේ නැහැ. මේ නිසා දෙවස්වස් කණ්ඩායම් අද දවසේදී රටේ ප්‍රදේශ කිහිපයකට පිටත්ව ගියා මේ පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීම සඳහා. ඉතින් අපේ කණ්ඩායම අපි ඉන්නේ අනුරාධපුර අපි සූදානම් අද සිට අනුරාධපුර කුමන ප්‍රදේශවලද සේනදලපුව ව්‍යාප්ත වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ සේනදලපු විශේෂයේ හේතු වෙන සිදු ඇති හානිය කතරම් දැන පිළිබඳව තොරතුරු සොයා බලන්න සූදානම්ෙන් ඉන්නේ. අපි අනුරාධපුර ප්‍රදේශයේ ගොවි ජනතාවට කියන්නේ අපි අද සිට ඔබ වෙතට පැමිණීමටයි සූදානම්ෙන් ඉන්නේ. News First වෙනුවෙන් මම වසන්ත මාසික්වති. මොන්රාගල සංචාරය කරන කණ්ඩායමේ තොරතුරු ගෙනෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු ලක්මාල් කිරිදිගල. මොන්රාගල දිස්ත්‍රික්ක වෙත පැමිණි කණ්ඩායම වන අප අතිරේ පිළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එවැගේම මඩුල් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ගම්මාන කීපයක් වෙත පිටත් යාමට නියමිතයි. ඒ අතරින් අපි මුළුපිටිය, තරාණ්ඩුකල, ගල්ගමුව, නෙල්ලියත්ත, රතුකල කියන ගම්මාන පුරා අපි ඇවිත යමින් එහි ගොවි ජනතාව හමු වෙමින් ඔවුන්ගේ ප්‍රශ්න විශේෂයෙන් මේ තප්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රදේශණයේ ලැබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නාවලියක් අප සතුව තිබෙනවා. ඒ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබා ගනිමින් ගවේෂණ ශිරීරව මෙම කටයුත්ත මෙම වාර්තාකරණය සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. අම්පාරේ සංචාරය කරන කණ්ඩායමේ තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්ත News First මාණ්ඩලික වාර්තාකරු අමරශ්‍රී බණ්ඩාර. අපි කණ්ඩායම ගමන් කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයට. අම්පාර දිස්ත්‍රික්කය විශාල ප්‍රදේශයක පැතිරුණු දිස්ත්‍රික්කයක්. කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ජනතාව වැඩි පිරිසක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. මේ වන විට සේනා දලඹුවා පින් කරන හානිය මේ ප්‍රදේශයේ ගොවි ජනතාවට අතිදින සිදුව තිබෙනවා. විශේෂයෙන්ම කිරිඹුව ගාවට, බඩිරිඹුව ගාවට මේ වන විට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. ඒ වගේම ප්‍රදේශවාසීන් සඳහන් කරනවා දැන් වට්ටක්කාව ගාව විශාල වශයෙන් කරන්නේ නැති වුණත් කරන ප්‍රදේශවල ආක්‍රමණය කරමින් තිබෙන බව, රටට බත සපයන, ආහාර සපයන ගොවීන්ගේ ප්‍රශ්නය රට හමුවට ගෙනීමේ අරමුණින් අපේ කණ්ඩායම ගමන් කරන්නේ මේ පැමිණ සිටින්නේ අම්පාර දිස්ත්‍රික්කයට. අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යසනයට මුහුණ දී සිටින ජනතාව මේ පිළිබඳව තවදුරටත් බොහෝ දැනුවත් කරන්න සහ ඒ වගේම මේ පිළිබඳව රටේ අවධානයට ලක් කරන්න. සේනා දලබුහණියෙන් බඩිරිඟු වී ඇතුළු වගාවන් ආරක්ෂා කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් අද සිට ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW බිරකොන් මහතා සඳහන් කළේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව එම වැඩපිළිවෙල ලබන 31 දා දක්වා ක්‍රියාත්මක කරන බවයි. බඩිරිඟු වගාවේ බහුල ලෙස ව්‍යාප්තව ඇති සේනා තලබු වසංගතය බී උක් සහ එළවලු බොහෝග වගාවටද පැතිරීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බවද ඔහු සඳහන් කළා. සේනා දලබුහානියෙන් වගාවන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශිත පලිබෝධ නාශක භාවිතය මෙන්ම වගාව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කිරීම අතිශයින් වැදගත් බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළා. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම සඳහා මූද ගොඩ කිරීම අදින් අවසන් වෙනවා. මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ හෙක්ටයාර 269 ක භූමියකින් සමන්විත බවයි.
වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැගිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදු කරන බවද ලේකම්වරයා පැවසුවා. කොළඹ වරාය නගරයේ හෙවත් පොසිටිව් ව්‍යාපෘති ඉදිකිරීම් චීන ජනාධිපති ෂී ජින්පින් සහ එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 2014 වසරේ සැප්තැම්බර් මාස 16 වෙනිදා ආරම්භ කෙරුණා. කොළඹ වරාය නගරයේ අතිනවීන පහසුකම් රැසකින් සමන්විත වනවා. එමෙන්ම වරාය නගරයේ කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයත් ඉදිකිරීමට නියමිතයි. සිවුදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට ජනාධිපති රුද්‍රිකෝ ඩියුඩට් මහතා අතර නිල සාකච්ඡා අද පැවැත්වෙනවා. රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ එරටට ළඟා වුණා. මැනිලා නුවර නිනෝයි අකිනෝ ගුවන් තොටුපළදී ජනාධිපතිතුමා ඇතුළු පිරිස පිළිගනු ලැබුවේ පිලිපීන වෙළඳ හා ආයෝජන අමාත්‍යවරයා විසින්. මේ ජනාධිපතිතුමාගේ පිලිපීන රාජ සංචාරය පිළිබඳව තොරතුරු ගෙනේන ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මශ්‍රී බණ්ඩාරේකනායක මහතා. අද ජනාධිපතිතුමා මුලින්ම පිලිපීනයේ ජාතික වීරවරයා ලෙස සැලකෙන ආචාර්ය හෝසේ රිසාල් මහතාව සැමරීම සඳහා තියෙන ස්මාරකය අසලට ගොස් පුෂ්පෝපහාර දක්වනවා. 1896 වසරේදී ස්පාඤ්ඤයෙන් පිලිපීනයේ නිදහස ලබා ගනිද්දී ඒ නිදහස ලබා ගැනීමට වෙහෙස වූ ජාතික වීරවරයා ලෙසයි ආචාර්ය හෝසේ රිසාල් මහතා හඳුන්වන්නේ. ඒ වගේම එම සමරුවෙන් අනතුරුව ජනාධිපතිතුමා පිලිපීන ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබෙනවා පිලිපීන ජනාධිපතිවරයාගේ නිල කාර්යාලයේදී. මේ හමුව තමයි ඉතාමත් වැදගත් මේ සංචාරයේදී. මෙහිදී විශේෂයෙන් දීපාර්ශික දිවිසුම් කීපයක් අත්සන් තැබීමට නියමිතව තිබෙනවා අධ්‍යාපන සංස්කෘතික කෘෂිකාර්මික ඒ වගේම සංචාරක ක්ෂේත්‍රයන්ට අදාළව. විශේෂයෙන්ම ජනාධිපතිතුමාට මේ සංචාරය සඳහා ආරාධනා කරේ පිලිපීන රජයයි. මෙය පිලිපීන රජය කරපු රාජ්‍ය ආරාධනයක්. ඒ අනුව වසර 58කට පසුව පිලිපීනයට පැමිණි ප්‍රථම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඊට පෙර ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිනිය පිලිපීනයේ සංචාරය කර තිබෙනවා. ඒත් එතුමිය සංචාරයට එක්ව තිබෙන්නේ ආණ්ඩුවේ නියෝජිතවරයා ලෙස. ඉදිරි කටයුතු ලෙස බැලීමේදී ජනාධිපතිතුමා හෙට දිනේදී අනිද්දා දිනේදී විශේෂ අවස්ථා කීපයකට සහභාගී වීමට නියමිතයි. විශේෂයෙන්ම පිලිපීනයේ මැනිලා අගනුවර තමයි ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානයේ පිහිටලා තිබෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයත් මැනිලා අගනුවර පිහිටා තිබෙනවා. ජනාධිපතිතුමා මේ ස්ථාන දෙකටම ගොස් සංචාරය කර එහි අත්දැකීම් ලබා ගැනීමට සහ එහිදී විශේෂ දීපාර්ශ්වික දිවිසුම් දෙකට අත්සන් තැබීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරයෙන් අනතුරුව සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ දැනට පුරප්පාඩු වී ඇති සංවිධායක දුර සඳහා ජනාධිපතිතුමා විසින් සුදුසුසන්පත් කරනු ඇති බවයි. දැනට දිස්ත්‍රික් සංවිධායක දුර දරන පිරිසටද එහිදී ආසන සංවිධායක තනතුරු ලැබුණු ඇති බව ඔහු ප්‍රකාශ කළා. මේ අතර දැනට දිස්ත්‍රික් සංවිධායක දුර දරන පිරිස සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා යම් තීරණයකට ලැබුණු ඇති බව දයාසිරි ජයසේකර මහතා සඳහන් කළා. වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇදීමට මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතනයක් සංවිධානය කරන පළමු ක්‍රීඩා සම්මාන උළෙල ස්පෝට් ෆස්ට් ප්ලැටිනම් සම්මාන උළෙලයි. 2018 වසරේ ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්තන වැඩසටහන අද කොළඹ තස්ටන් විද්‍යාලයේදී ආරම්භ වෙනවා. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන නිවුස් ෆස්ට් විශේෂ නියෝජිත මංජු තේනුවර. අයිබන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන දෑබර ක්‍රීඩාලෝලිය හැම දිනාටම ස්පෝට් පොස්ට් අලියන්ස් ප්ලැටිනම් සම්මාන 2018 මේ දෙවැද්ද සම්මාන උළෙලේ ප්‍රවාදන චාරිකාව අද දවසේදී කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ආරම්භ කරන්නට නියමිතයි. තවත් සුළු වේලාවකින් අපි උත්සවය ආරම්භ කරන සූදානම්. සම්භාවනීය අමුත්තන් රසකගේ සහභාගිත්වයෙන් ප්‍රවාදන චාරිකාවේ පළමු දිනය ආරම්භ කරන නියමිතයි. තර්ස්ටන් විද්‍යාලයේ තුරවාදක කණ්ඩායම පෙරළු කර ගනිමින් එදා මෙදා තුළ ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් දක්වා ගිහිපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් රසක් අදවසේදී සහභාගී වන නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශය, ක්‍රීඩා අමාත්‍යාංශය, ඒ වගේම තමයි අලියන්ස් ආයතනය මේ සියලු දෙනා එක්ව ස්පෝට් ෆස්ට් සමග මේ ගමන යන්නට සියලු සූදානම් කරනවාමාරයි. මේ විශේෂත්වය වන්නේ දින 25 පුරාවටම දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් අපි ගමින් ගමට නගරින් නගරයට ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කවල ඉන්න දක්ෂතම ක්‍රීඩා ක්‍රීඩිකාවන් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම. මීට ප්‍රථම ලංකාව තුළ පෞද්ගලික නාලිකාවක් විසින් මෙවැනි දෙවැන්ත කර්තවක් සංවිධානය කර තිබෙන්නේ නැහැ. මේ විශේෂත්වය තමයි ප්ලැටිනම් සම්මාන 20ක් තවත්
ඇගීම් පදක්කම් 10ක් ප්‍රදානය කරන්න නියමිතයි. සමු ගන්නවා මම ස්පෝට් පස් වෙනුවෙන් මංජු තේනුවර කොළඹ ස්ථාන විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ සිට. පැටනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමා සහිත කැපිටල් මහරජා සංවිධානය පියවර ගත්තා. මෙවර පැටනම් සම්මාන උළෙල එළඹෙන මාර්තු 29 වෙනිදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිතයි. ඒ 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසයේ දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දේශීය හා ජාත්‍යන්තර දක්ෂතා ඇගෙයීම උදෙසායි. ප්‍රධාන සම්මාන 20ක් ඇගෙයීම් පදක්කම් 10ක් මෙවර පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව වෙනුවෙන් සිදු කළ සේවාව වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුවිශේෂී ප්ලැටිනම් සම්මානය මෙවරද පිරිනැමෙනු ඇති. මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සඳහා ස්පෝර්ට්ස් ෆස් සමග අත්වල් බෙදගන්නේ ලෝ ප්‍රකට අලියාන්ස් සමාගමයි. ඒ සමකින් ප්‍රයිම් ටයිම් සන්රයිස් උදැසන ප්‍රවෘති ප්‍රකාශයේ නිමවට පත්වනවා. ලයිව් ඇට් 55 ප්‍රවෘති ප්‍රකාශය සමගින් යළිත් හමු වෙමු. අයිබෝවන්. Hotline 0114 896 896 www.newsfirst.lk feedback @newsfirst.lk